ड्रैगन फ्लाई कड़दासी कड़दासी देदहास विसी एक वारे नियम कतांगे अगोस्त दहाय देदहास विसी एके कलकट पेर गेटल कारी बालवाय अस्करुवान रदवा सिटी कसल गुडवाल वालट इहलीन किसिवे कुगे शांत लमा रोग मंडपे नतिबो अतर ईट पेर सतिकता नीति विरोधी सुनक सटन पवत्वा एत ईट पेर प्रांते एंदन एक सिय पनहाक मानसिक रोहल पमनी වියට්නාම් යුද්ධයෙන් ටික කලකට පසු එහි වෙසියන්ට එම දෙවැන්ත ආවාටය යමක් පුරවා ගැනීමට අවශ්‍ය විය. කුමු කසල එකල සාධාරණ හා තර්කානුකූල පිළිතුරක් විය. තිබු අර්ධ ශතකයක් යාමට පෙර කාලය ගෙවී ගියේය. බලාපොරොත්තු වූ පරිදි එම පාර්සලය අංගුඩ දේපලක් ලෙස සැලකේ. වසර ගණනාවක් තිස්සේ ප්‍රාන්තයේ විශාල මුදලක් වැය කළ අතර නිමක් නැති ශ්‍රම බලකායක් සමග සටන් කිරීමට හානියට පත් වූ පෙන්වෙන් ගැලවීමට සිදු වූ නමුත් සාක්ෂාත් කරගත්තේ බලාපොරොත්තු සුමීම පමණි. උද්ඝෝෂණවලදී කේන්ද්‍රස්ථානයක් වශයෙන් එම ගැටලුව විසඳෙන බවට වසර ගණනාවක් දේශපාලනඥයන් පුරුදු වූ නමුත් වරක් තේරී පත් වූ පසු එක දේශපාලනඥයෙකු හෝ එම ගැටලුව නැවත සලකා බැලුවේ නැත. ප්‍රාන්ත අලංකාර කිරීම අකණ්ඩව කිරීම සඳහා ප්‍රාන්ත බලධාරීන් එම අංගමාරයේ පාර්සල් නොමිලේ ලබා දුන්නේය. කිසිවක උනන්දු නොවේ. ජනාධිපති රේගන් නැවත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ වර්ෂයේ කුල ආයෝජකයන් සහ ඉදිකිරීම් සමාගම් කණ්ඩායම් බහු මට්ටමේ බහුකාර්ය ළමා වෛද්‍ය මණ්ඩප ඉදිකිරීමට පටන් ගත්හ. යුගෝ ප්‍රමාදයන් හා පසුබැසීම් වලින් පසුව එය විවෘත වූ අතර ළමා රෝග සඳහා වූ ව්‍යාපාර දිවිය. එහි මධ්‍යස්ථානයේ ආසන්නයේම ළමා මනෝචිකිත්සක හා මනෝවිද්‍යා සායන පිහිටා ඇත. සායන චක්‍රීය රටාවකට අනුව සකස් වී ඇත. යාදුගුරු පැහැය, දිගු කළු හිස කෙස්, දිගුරු ඇස්, නාසයේ ඉස්මතු වූ සහ වඩාත් ආකර්ෂණීය මුහුණේ ලක්ෂණ සහිත අටහැවිලිහි දැරියක් වන කයිදා ඇය අඩි හතරකට ආසන්නව කෙලින් සිටගෙන සිටියාය. ආචාර්ය මාරියා හනාන්ඩස් සමග ඇයගේ පත්වීම විනාඩි 30කින් පසුපසට තල්විය. පිළිගැනීමේ නිලධාරිණිය සායනයේ එක් තරුණ රෝගියෙකුට සංග්‍රහ කළ අය. සිකුරාදා දවල් වේලාව පිටත මුඛ්‍ය විද්‍යාත්මක කොන්දේසි හේතුවෙන් අටවන ශ්‍රේණියේ උගින්ම ලබන අපව වහාම නිවසින් ඉවත් කිරීමට පෙළඹුණි. සෙකෙක්ගේ මෘදු සුළං සමග අංශක 85 සහිත හිරු එළිය. අවකාශයේ සමග විශ්වය පුරා විසිරී ඇති කුඩා සුදු නියලි වළාකුළු සහිත පැහැදිලි සහ තද නිල් අහස වෙනදාට වඩා ඉහළින් දිස්සිය. අනාථ පිරිමි ළමයා දැඩී මගේ දකුණු පැත්තේ හිඳගත්තේය. තිබු බැඳුම් කළු කොණ්ඩයක් ඉහළ කම්මුල් සහිත සිහින් සහ පහ තුනට කෙලින් සිටගෙන පරණතී ඇදගෙන කෙටි පිහිනමින් ක්ලිප් ෆ්ලෝක් වලින් යුතු ගැඩලි ස්වදේශික ඉන්දියානුව ගුහා ලතින් ජාතිකයෙකු වන අතර පාසල් නාමාවලිය කියවන්න මිනිත්තු 15ක් පමණ ඔහු එසේ කර නැත ඕනෑම ශබ්දයක් පිට කළේය. ඔහු වරින් වර මෙසිවිලි නැදීය. කෙටිකාලීන කෙස් කලබක් සහනින් පැහැති සැති කෝටිපති සුදු ළමයෙකු වන බාරුන් ඩියුක් සිහින් සහ පහක් අතරට කෙලින් සිටගෙන සිටියේය. මගේ වම් පැත්තේ වාඩි වී එයද කියවීය. ඔහුද එතරම් කතා කළේ නැත. දෙදෙනාම අදහස් නොදැකූ සෑම විටම සුභ ආරංචියක් නොවේ. අපේ ළමා අවදියේ සිටම අපි එකිනෙකා දැන සිටියෙමු. අපට එකිනෙකාගේ ශරීර භාෂා කියවිය හැකිය. ගඩී මුමුණයි කාලේ බාරොන් මෘදු ලෙස යමක් කීවේය. පිළිගැනීමේ නිලධාරිණිය හාස්‍ය ජනක දෙයක් කළ අතර හදවතින්ම සිනාසුනාය. ටයිඩා ඇය දෙස බැලුවේ නොසිටිමිනි. අනෙකුත් තරුණ රෝගීන්ද ඇය දෙස නොසිට දෑස් යොමු කළහ. විනෝදාස්වාදය නැවතූ අතර ඇගේ ප්‍රේක්ෂකයින් විශ්ලේෂණය කළේය. මුලින්ම ඇය ටයිඩාගේ නිහසයිලන් ප්‍රතික්‍රියාව විශ්ලේෂණය කළාය. ඊළඟට ඇය වෙනත් රෝගියෙකුගේ ප්‍රකාශ නොකළ ප්‍රතිපෝෂණ අධ්‍යයනය කළාය. ඇය අප දෙස ක්ෂණිකව බැලුවාය. මම අසලොකු කරගෙන තොත් අග කරගෙන ඇය දෙස බලා සිටියෙමි. ඇය දැඩිය සහ බැරන් දෙස බැලුවාය. කිසිවකු ඇය ගැන අවධානය යොමු කළේ නැත. ඇය නෙබිට පසුව නළලේ දහඩිය පිසදමා අතේ පිටුපසට වී දැඩි ප්‍රේක්ෂකාගාරය යැයි පැවසුවාය. ආචාර්ය හනන්ඩස් කයිදා සඳහා පිටුවහල් කළේය. පිළිගැනීමේ නිලධාරිණියක් මගේ බාල සහෝදරියව ඇගේ පත්වීම සඳහා කැඳවාගෙන ගියාය.
පාසල නිල වශයෙන් ආරම්භ වීමට පෙර සෙනසුරාදා අපේ කණ්ඩායමක් එන්චන්ටඩ් ජල උද්‍යානයට සම්බන්ධ වූ උසස් පාසල් ජේෂ්ඨින් දක්වා සිසුන් සඳහා නොමිලේ ඇතුළත් වීම ප්‍රධාන දොරටුවලදී අපි දිස්ත්‍රික්කයේ තුල අනෙකුත් පාසල්වල අනෙකුත් සිසුන් සමග පූර්වින් ගැසෙමින්ම එහි විශාල වාහන නැවැතීමේ ඉඩ ප්‍රමාණය බොහෝ සිසු සිසුවියන් සහ ශාස්ත්‍රපතිවරුන් විසින් පිරී තිබුණි පාසල් බස් වරල ප්ලෑන් සහ වෙනත් වාහන එහි නැවැතීමේ ඉඩද පුරවා ඇත එහි සියලුම පිවිසුම් දොරටුවල සිසුව සහ නාක්කාවන් වැඩි වැඩියෙන් පෝලිම් ගැසී සිටියහ අතිරේක බස් පවුල් කාර් ප්ලෑන් සහ වරලක් බස් රථ ලබා ගත හැකි සෑම ඉඩක්ම පුරවා තනබින් සහ ඇවිදීමේ මන්තිරුවලට ගලා ආවේය ඉදිරිපස දොරටුවට සමීපතම ප්‍රදේශ කීපයක පාපෙදි සහ ස්කේට්බෝඩ් ගොඩක් සවිකර ඇත බාරොන් හිමෝ සහ බටලර් ගැන කතා කළේය තනි සහ මම අපේ පාපෙදි පැදෙමින් අපි මුනිදසුනේ ජන සමූහයාගේ පිටුපසින් අපි එකිනෙකාට හස්ත පහරින් ආචාර කළ අතර පසුව අනෙක් අය පිටුපස පෝලිමේ සිටියෙමු අපේ අනෙකුත් පන්ති සගයන්ද උද්‍යාන ගත කරන්නන් අතර වූහ නිවැරදි වීමට සමීපතම නමුත් කළ හැකි භූමි ප්‍රදේශය වෙතමි පෙරවරු අටට මධ්‍යස්ථ වායු ධාරාවක් සමග උෂ්ණත්වය අංශක 70 දක්වා ලබා විය උදෑසන වලාකුළු වායු ගෝලය පුරා විසිරී ඇත නැගෙනහිර අර්ධ ගෝලයේ හිරු එළිය දිසිය එම ප්‍රදේශයේ පුරාම ලා තැබිලි පැහැයෙන් ආලෝකමත් වී ඇති අතර එය ලැවුගින්නක් සවිකර ඇති බවක් පෙනෙන්නට තිබුණි සජීවී සහභාගී වන්නන්ගේ වේගයන් චලනයන් සහ ශබ්ද සෑම දිශාවකින්ම පැමිණියේය තරුණීන් ජීව ශක්තිය විදහා දැක්වීය වයසක අය සංසුන් භාවය පෙන්වූ කළහ චතිරුන්ස් බහුකාර්ය හැකියාවන් පෙන්වූ කළේය උද්‍යානයේ සේවකයින් සහාය වී මඟ පෙන්වීම් ලබා දුන්නේය සෑම දිශාවක සිට සෑම දෙනාම විස්මිත ජල උද්‍යානය තුළ චලනයන් සහ ഘോഷාකාරී තත්ත්වයට දායක වූහ අපේ දෙමව්පියන් කයිදා සහ මගේ වැඩිමහල් සොහොයුරා වන සෙත් උසස් පාසෙන් ජේෂ්ඨෙක් සහ මගේ වැඩිමහල් සහෝදරිය වන සියකින් අපේ ආච්චිලා සීයලා දැකීමට ගෙන ගියා. හේතු කිහිපයක් නිසා මම නොයා සිටීමට තීරණය කළෙමි. මගේ ආච්චිලා සීයලාගේ සදාචාර ප්‍රහේලිකාවන් සියල්ලම කයිදා සහ මා වටා වර්ධනය විය. ඔවුන් කියා සිටියේ මම මගේ බාල සහෝදරියට සැලකුවේ ඇය මගේ දියණිය ලෙස බවයි. ඔවුන් කියා සිටියේ තිදාට අවශ්‍ය වූයේ දැඩි ආදරයක් මිස අනුකම්පාවක් නොවන බවයි. මගේ දෙමාපියන් එකඟ වුණා. සෙත් සහ සියකින් ඔවුන්ගේ මනෝභාවයන් සමග තනිකරම පිළිගැසුණු විශේෂ කරුණු පිළිබඳ වල්කාර්ණිය. කවදා හෝ ඔවුන් අපේ ආච්චිලා සීයලාගේ මතවාදයට සහයෝගය දුන් අතර යම් දිනක ඔවුන්ට මා සමග තවත් එකඟ නොවීමට නොහැකි විය. ගණී එය නොසලකා හැරියේය. සහෝදර සහෝදරියන්ගේ අන්තර් සබඳතා ඌට නොතේරුණි. ඔහු එවැනි දේ ගැන ඉගෙන ගැනීමට අවබෝධයක් හෝ තැකීමක් කළේ නැත. සෑම තෙවන නිලහඳේම තත්පරයකටත් කලින් කයිදා සිනාසනයේ හෝ නොව ක්‍රීඩුවේ හෝ වෙනත් හැදීම් නොදැකුවේ ඒ දේ ඌ විමසීය. ගණී එයට කාම්බෝජ ලදරු ගෝලයක් ලෙස හැඳින්වීය. මම ඔහුගේ පරීක්ෂණයට පිළිතුරු නොදී සිටීමට තීරණය කළෙමි. බාරොන් කයිදා සඳහා පුද්ගලික සහායකයින් නියෝජනා කළේය. මම අන්ත දෙකක් අතර සිරවී සිටි අතර දෙදෙනාම ඔවුන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධය සමග එකද වූ අදහස් ඉදිරිපත් කළෙමි. ගණී උපත ලැබුවේ දුප්පත්කමට සහ පවුල් පසුබිමක් නොමැතිවය. බාරොන් උපත ලැබුවේ ධනයෙන් සහ දැඩි පවුල් බැඳීම්වලින්. දෙමව්පියන්ගේ චිත්තවේගී සහයෝගය නොමැතිකම නිසා කයිදගේ චිත්තවේගී භාවය නැත්න වූ බව ගණී නිගමනය කළේය. පැරණි නිගමනය කළේ මුදල් විසින් සියලු ගැටලු විසඳන බවයි. පෞද්ගලික සහායකයින් බටලර් සහ ගෘහ සේවිකාවන් සඳහා ධනය අවශ්‍ය විය. උපතේ සිටම බාරොන් වටා පුද්ගලික සහායකයින් බටලර් සහ ඩ්‍රැගන් ෆ්ලයි කඩදාසි කඩදාසි 2021 වාරය නියම කතාංගය අගෝස්තු 10 2021 කලකට පෙර ගැටලුකාරී